Welcome to Prime News Lanka, Sri Lanka's premier news channel. මේ මුදල් අමාත්‍යවරයා ඔහු ලංකාවේ සහ ශ්‍රී ලංකාවේ දෙකේම පුරවැසියෙක් ඇමරිකාවේ සහ ලංකා පුරවැසියෙක්. ඒතොර දැන් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් එනවා. ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවීමෙන් තිබියදී ඒ ටෙන්ඩරය අවසන් කරලා තිබියදී කැබිනට් පත්‍රිකාවක් කරා මෙම ඇමරිකානු සමාගමට මෙම ඉදිකිරීම පැවරීම සඳහා නේද දිත්තපුර වැසියන් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන තත්ත්වයක් තමයි තිබෙන්නේ. එසේම බලාගාර සඳහා අවශ්‍ය වන ගෑස් මාසිකව හෝ වාර්ෂිකව ටෙන්ඩර් මගින් ලබාගත යුතු තිබුණත් එම ගෑස් සැපීමේ අයිතිය වසර 5ක කාලයකට එම ඇමරිකානු සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී තිබෙනවා. ගරු කතානායකතුමනි, තව නල පද්ධතිය හදලත් නැහැ, ගෑස් ඉල්ලුම් කරලත් නැහැ. අපි දන්නවා ගෑස් ඒ මොහොතේ වෙළඳ පොලේ විවිධ උච්චාවචනයන්ට ලක් වෙනවා. ඒත් අපි ඒ මොහොතේ මිලදී ගත යුතු තිබෙනවා. නමුත් දැන් අපි එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා. අවුරුදු 5ක් යන තෙක් අපේ රටට අවශ්‍ය වෙන විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය වෙන ගෑස් මුළුමනින්ම සැපයීම අවුරුදු 5කට මේ ඇමරිකානු සමාගමට පවරා දෙන්න එකඟ වී තිබෙනවා. මොකද්ද මේ කරන්නේ? තමුන් වහන්සේලා දැනගන්න කැමති ආණ්ඩුවේ ප්‍රතිපත්ති බවට පත් වී තිබෙනවා. ඩීසල් බලාගාර මුළුමනින්ම කන්වර්ට් කරන්න ගෑස් බලාගාර බවට. එහෙනම් සියලු ගෑස් බලාගාර වලට ටෙන්ඩර් කැඳවීමකින් තොරව අවුරුදු 5ක් යන තෙක් කිසිදු මිල ගණන් පිළිබඳ නිර්ණායකකින් නැතුව බලය ලබා දී තිබෙනවා මෙම ඇමරිකානු සමාගමට. ඔබ හිතනවාද මේවා විනිවිදභාවයෙන් යුතු ගනුදෙනු කියලා? පිරිසුදු ගනුදෙනු කියලා? ටෙන්ඩර් කැඳවලා තිබෙන ඉදිකිරීම් කැබිනට් පත්‍රිකාවකින් වෙනම සමාගමට පවරන එක මොන විනිවිදභාවයක්ද? නේද? ඇස් බැඳගෙන අවුරුදු 5කට ගෑස් ගෙන්වීමේ අයිතිය එම සමාගමට ලබා දීම මොන විනිවිදභාවයක්ද? ඒතර මේවා සිද්ධ වෙන්නේ යටි ගනුදෙනු හරහා නොවේ කියලා ඔබ විශ්වාස කරනවද? මෙවැනි ලෙංගතුකමකින් බැඳීමකින් මේ ඉදිකිරීම් සමයම ගෑස් සැපීම් ලබා දෙන්නේ යටි ගනුදෙනු හරහා නොවන බවද ඔබ හිතන්නේ? මේක තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. මෙම තත්ත්වය තුළ මතුවන පහත ගැටළු වලට පිළිතුරු අදාළ අමාත්‍යතුමා ලබා දෙවිය තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා දල සලහ පෙරම ඇමතුමා අවස්ථා දෙකක් සහභාගී වුණා මේ 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 ප්‍රශ්නේ සඳහා පිළිතුරු ලබා දෙන්න. අපිට මේ දෙකම අවස්ථාව ලැබුණේ නැහැ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න. අද එතුමාගේ රාජ්‍ය අමාත්‍යතුමා ලැබිලා තියෙනවා මේ පිළිතුරු ලබා දෙන්න. මම බිහිම ස්තුතිවන්ත වෙනවා දල සලහ පෙරම අමාත්‍යතුමාට පාර්ලිමේන්තුව සහභාගීවීමට නොහැකි නිසා. එක කෙරවල පිටේ බලාගාරය සඳහා ගෑස් නල පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් සහ ගෑස් ගබඩා කිරීම සඳහා වූ පාවෙන ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම වෙනුවෙන් විදුලි බල අමාත්‍යාංශ විසින් ටෙන්ඩර් කැඳවනු ලැබ තිබේද? දෙක ටෙන්ඩර් කැඳවනු ලැබුවේ නම් ඒ කවදාද? ඒ ටෙන්ඩරේ අවසන් වී තිබුණේ නම් ඒ කවදාද? එසේනම් කවරෝ සමගමක් ඒ සඳහා තෝරාගනු ලැබුණේද? එසේනම් එහි නම කුමක්ද? තුන ටෙන්ඩර් ඉල්ලුම් කරුවන් අතර ඇමරිකානු සමාගම පැවතියේද? ඔවුන් තෝරාගනු ලැබූ සමාගමක්ද? ඊළඟ ටෙන්ඩර් කැඳවනු ලැබ තිබී ව්‍යාපෘති ටෙන්ඩර් පටිපාටියට පිටින් එම ඇමරිකානු සමාගමට පැවරීමට තීරණය කර තිබේද? ටෙන්ඩර් කැඳවීමකින් පිටින් මෙම සමාගමට පැවරීම සඳහා තීරණය කර තිබේද? ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමත් සිදු කරන ලැබ එය අවසන් කර තිබියදී එය අවලංගු කර ව්‍යාපෘති කැබිනට් පත්‍රිකාවක් මගින් විදේශීය සමාගමට පැවරීම අනුමත කර ලබන්නේද විදුලි බල මණ්ඩලය? මම දැනගන්න කැමති. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිව් එනර්ජි ඇමරිකානු සමාගමත් මූලික ප්‍රතිපත්තියේ ගිවිසුමක් අත්සන් කොට තිබේද? එය මෙම සභාව හමුවේ තැබීමට කටයුතු කරන්නේද? මොකද එම සමාගම ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කොට තිබුණා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග මූලික ගිවිසුමක් අත්සන් කළා තිබෙන බව. එතකොට අපේ රටේ බලශක්ති ශේත්‍රයත් අපේ රටේ ඉදිකිරීම් ලබා දීම සඳහා මූලික ගිවිසුමක් අත්සන් කොට තිබෙන එම සමාගම සමග එම සමාගම තමගේ වෙබ් අඩවියේ සඳහන් කොට තිබෙනවා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග අත්සන් කර බව. ඒ නිසා මම දැනගන්න කැමතියි එවැනි ගිවිසුමක් අත්සන් කර තිබේද? කෙරවල පිටියේ යුගදනව බලාගාරයේ රාජ්‍ය ඇතින් 140ක් ඇමරිකානු සමාගම ලබා දීමට ආණ්ඩුව සූදානම් වන්නේ ඇයි? කෙරවල පිටියේ ලක්දනව සමාගම එම ඇමරිකානු සමාගම සමග හවුල් බලාගාර ඉදිකිරීමක් වෙනුවෙන් ඊට අමතරව අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට තිබේද? ගෑස් සැපීමේ අයිතිය වසර 5ක කාලයකට මෙම ඇමරිකානු සමාගමන ටෙන්ඩර් කැඳවීමකින් තොරව මා දන්නවා පසුගිය ජනාධිපතිවරණයේ මහමැතිවරණයේදී තමුන්නාසල ලැබුණු ප්‍රධානම ජරමරමක් තිබුණා වංචාව දූෂණය නතර කරනවා කියලා. තමුන්නාසල ජනවරමේ පදනමක් තිබුණා ඒක. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලකයන් වෙනුවට නව පාලකයන් පත් කරගන්නවායි කියලා රටට කිව්ව මොකද්ද? වංචාව දූෂණය නාස්තිය අවම කරන්න. හැබැයි එසේ තිබියදී එම ජනාධිපතිතුමා නියෝජනය කරන කැබිනට් මණ්ඩලයම ජාත්‍යන්තර වශයෙන් ටෙන්ඩර් කැඳවීමක් කර තිබියදී එම ටෙන්ඩරේ මුළුමනින්ම අවලංගු කොට
ඇමරිකානු සමාගමකට මෙම ඉදිකිරීම පවරාදෙනි දින යටතේ නාස්තියක් නැද්ද දූෂණයක් නැද්ද ඇස්කන් පේන සීබුද්ධියෙන් කටයුතු කරන ඕන කෙනෙකුට තේරෙනවා මේක ඇතුලේ යටි මණ්ඩි ගනුදෙනුවක් තිබෙන බව ඒ නිසා ඒ පිළිබඳව මේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ යුතුයි කෙරවල පිටියේ ලක්දනෝ සමාගම එම ඇමරිකානු සමාගම හවුල් බලාගාර ඉදිකිරීමක් වෙනුවෙන් අවවෝත ගිවිසුමක් අත්සන් කර තිබේද ගෑස් සැපීමේ අයිතිය වසර 5ක කාලයකට මෙම ඇමරිකානු සමාගම ටෙන්ඩර් කැඳවීමෙන් තොරව ලබා දී තිබේද අපි දන්නවා මා කලිනුත් කිව්වා ගෑස් මිල නිරන්තරයෙන් උච්චාවචන වෙනවා ඒ නිශ්චිත මොහොතේදී අපි ටෙන්ඩර් කැඳවා වාස්සාගත ලෙස අපි ගෑස් ගෙන්නවා ගත යුතුයි ඒ අවුරුදු 5කට ඇස් බැඳ මේ ගෑස් ලබා දීම සඳහා අනුමත කරන මේ කැබිනට් මණ්ඩලය ඒතර වංචාව දූෂණය නාස්තිර තිත තමනවායි කියලා පාලනය බලය පාලන බලයගත් නායකයන්ට මෙවැනි අයිතියක් තිබෙනවද කියලා මා දැනගන්න කැමතියි ඊළඟ මෙම විදුලි බල උත්පාදනයේ හිමිකම විදේශීය සමාගමක් අතර පත්වීම රටේ ජාතික ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාවට අවදානමකට ඇද දමන පියවරක් නොවන්නේද අපි දන්නවා ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රධාන සාකච්ඡා බවට පත්ුනේ ජාතික ආරක්ෂාව ගරු කථානායකතුමනි ජාතික ආරක්ෂාව යනු රට වටකොට හමුදා වැටවල් බැඳීම පමණක් නොවේ ජාතික ආරක්ෂාව කියන්නේ රට මොනතරම් ආර්ථික වශයෙන් ශක්තිමත් කරගත හැකිද විශේෂයෙන්ම අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රය අපි ආරක්ෂා කරගත හැකිද බලශක්ති ක්ෂේත්‍රයේ විශාල පංගුවක් ඇමරිකානු සමාගමකට දෙනවායයි කියලා කියන්නේ අපේ ජාතික ආරක්ෂාව පිළිබඳවද ප්‍රශ්නයක් මතුවන බවය. Subscribe now and press the bell icon. Never miss an update.